කාටුන් පෙළට අවධානයමු කරන්නේ අද පටන් ගන්නේ අද පත්තරේ ප්‍රියන්ති පෙරරාගේ ඩොක්ටෝක් කාටුන් එකේ. බියගම පැත්තේ මුස්ලිම් කාන්තාවක් බෞද්ධාගමට ආව කියලා එයාගේ ගෙට ගිනි තියලා කරදර කරලාලු. එතකොට අනිත් එක්කන කියනවා ටීවී නිවුස් වල ගිහිල්ලා තියෙන. සිංහලයා බෞද්ධයා ගැන කතා කරනකොට ජාතිවාදය ආගම්වාදය කියලා විරුත්තන පොලිටික්කෝ මේ කැත වැඩේට කියන්නේ සහජීවනය කියලාද ලොක්කා? හිරු ප්‍රවෘත්ති බලලා තියෙන ඒගොල්ලෝ. ඊළඟට අද පත්තරේ ජන රාණි කාටුන් එක මෙන්න. රාණි අහනවා යාළුවගෙන් ඡන්දේ බලාගෙන ඉහළ රාජ්‍ය නිලධාරීන්ට බෝනස් දෙනවලු නේද? එතකොට යාළුවා අහනවා අපිටත් දෙයි නේද? මෙන්න රාණිගේ උත්තරේ. නැතුව නැතුව බෝනස් බොරු පොරොන්දු දෙයි. බොරු පොරොන්දු නම් නේද? මේ තිලකගේ තුන්මංසල කවි. මලමිනි ගොඩට අරගෙන හැඩ වැඩ දමති, යලි සුදු වෑන්ගෙන නෙක සිතුවම් මවති, රට සුරපුරක් කෙරුමට ඡන්දේ යදිති, ඔය ඔක්කොම අප රවටන්නට හදති. ඔක්කොගේම උත්සාහය ගැන දාලා තියෙන්නේ. මේ චමෝත් පද්මශ්‍රීගේ ශ්‍රී සමයන්. ඔන්න දෙබසක්. ඔන්න පාර්ලිමේන්තුවේදී කට්ටිය ලිස්සලා ගිහින්ලු. ඕක අලුත් දෙයක්. හැමදාමත් උනේ ඕකමනේ. පාර්ලිමේන්තුවේදී හැමදාම වෙන්නේ ලිස්සලා යන්නේකද? මේ තලන්ගේ අනේද කියන්නේ කවිය. පාර්ලිමේන්තුවේ පුටු ටික කෙරුවේ කුඩු, ගැසුවේ මිරිස් කුඩු මන්ත්‍රීවරයෝ හඩු, ඒ මැරයන්ට අද වනතුරු නොමැත නඩු, කෝ යුද්ධෙදි කරූ ජයසූරියගේ කඩු, කොහානුව කතානායකගේ කඩු. මේ තියෙන මව්බිම එම්.ඩී. වීරරත්නගේ කාටුන් එක. නෝනාගේ ප්‍රකාශය මහත්තයාට. ලෝටම තරුපෙන්වා අලුත් ග්‍රහමණ්ඩලයක් ලංකාව හොයාගත්තලු. මහත්තයානවා මේකද කියලා බලන්න කෝකද කියලා. ලංකාවේ කැබිනට් මණ්ඩලය. ඒක දන්නේ අලුත් ග්‍රහමණ්ඩලය. ලංකාදීපයේ පංකජ රුවින්දගේ සරදම් දැන්. දේශපාලකත් එක්ක දෙබස. මාතර රැලිය සංවිධානය කරලා තියෙන්නේ මංගල. ඒක තමයි කුරුදු පොළු හමුදාව දැක්කේ නැත්තේ. ඔබට මතක ඇති කාලයකට පෙර කුරුදු පොළු හමුදාව. දැන් එයාලා එයාලම සංවිධානය කරගන්නකොට කොහොමද ඔබට දැනෙන්නේ? මේ මව්බිම එම්.ඩී. වීරරත්නගේ මාර්සිපාල කාටුන් එක. සීයයි මාර්සිපාලයි අතර දෙබස. සීයා කියනවා වජිර අබේවර්ධන ප්‍රකාශ කරනවා රැලි තිබ්බට නායකය බිහි කරන්න බෑලු. එතකොට මාර්සිපාලාන්නේ වලි තිබ්බමද පුළුවන් කියලා. පොඩි එකක් දන්නවා UNP වලි. රැලි තිබ්බම බැරි නම් වලි තිබ්බම පුළුවන්ද? මේ උදේ විමලසිරිගේ පුරසාරංග පුටා ගන්නේ දිවයින පත්තරේ. සජිත්ගේ රැලි වැඩි වෙන්න රනිල්ට බර වියදම් පුරන්. හම්මෝ ඇති ආන්තන් දෙන්න යාළු වුණා නම්. නෑ බං, සජිත් රැලි තියෙනකොට රනිල් භෝජන සංග්‍රහණේ. ඒ රැලි තියන්න මේ භෝජන සංග්‍රහද. මව්බිම එම්.ඩී. වීරරත්නගේ කාටුන් එකක් මෙන්න. අපේක්ෂකකම තමන් ළඟ තියාගෙන රනිල් කියනවා තවදුරටත් අපට හිඟා කන්න බෑ කියලා. ඒ අපේක්ෂකකම ඉල්ලන ගමන් සජිත් කියනවා මටත් බෑ කියලා. තවදුරටත් තිගා කන්න බෑ කියලා ඔවුත් කියන්නේ අපේක්ෂකම ඉල්ලන ගමන්. ඊළඟට මාතර සාර්ලිය ගාමන්දිරයේ අතර ඉඳගෙන සජිත් මෙමිනූ ගීතය මේ දාසහපුවලානගේ ස්වාරිස්. රාත්‍රී භෝජන සංග්‍රහය අර්ලිය ගාමන්දිරේ. එතන්ට නොයා මාතර ඉඳන් එන අතර මග සජිත් කියනවා රාජ භෝජන නැත මට දෙන්නට. බදුල්ල රැලියයි මාතර රැලියයි. ඒ රැලි දෙකෙන් කාටද වැදුනේ මේ ලංකාදීපේ දාසගේ කාටුන් එක? අතීත ප්‍රකට කතා පුවතක් සිහි ගන්නනවා. ඒ විදිහට මන්දලා තියෙනවා රනිල්ව බදුල්ලෙන් එක පිහයි, මාතරෙන් එක පිහයි. පීපාරවල් දෙකක් පිටටම වැදිලා පිටිපස්සෙන් වැදිලා තියෙන්නේ. බ්‍රූටස්ලාගේ කතාව මතකයට නැගෙනවා. එතකොට UNPA මේ මොන නෑමක්ද තියෙන්නේ? අවසානයේ ගන්න හදන්නේ අනුරාධගේ ඕකයි තත්ත්වේ කවිය. අරලිය ගහ මැදුරේ මන්ත්‍රීලට කෑම, කඩුවෙල සුජීලත් කරනවා එම දේම, කට්ටිය දෙපැත්තට අදිනවා හොඳටෝම, රටටම පෙනෙන්නට තියෙනවා අලි නෑම. රටටම පේන්න තියෙන්නේ අලි නෑමලු.